ආයුබෝවන් සුබ උදෑසනක්. අදත් ජීවිතේ ප්‍රීතිමත් කරගන්න සතිමත් බව එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් උපයෝගී කරගන්න හැටි පිළිබඳව කතා කරන්න අපි ඇවිල්ලා ඉන්නවා. ප්‍රීතිමත් ජීවිතයක් සඳහා මයින්ඩ්ෆුල්නස් වැඩසටහන තුලින්. සියත ටීවී හැමදාමත් උදෑසන ඔබ සොයාගෙන එනවා ඔබේ ජීවිතයේ ප්‍රීතිය එකතු කරන්න මෙම වැඩසටහන තුලින්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන අපි අපේ පුංචි දරුවන් ගැන. මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ දරුවන්ට සතිමත් බව පුරුදු පුහුණු කිරීම. නැත්නම් මයින්ඩ්ෆුල්නස් දරුවන්ගේ ජීවිතයට පුරුදු පුහුණු කර ගැනීම තුළින් ලැබෙන ප්‍රතිඵල ඉතාමත් ඉහළයි කියන එක මුලින්ම සඳහන් කරන්න කැමැති. මොකද අපි දන්නවා පුංචි කාලේ දරුවන්ගේ හිත් හරිම සංසුන්. පුංචි කාලේ උගන්වන දෙයක් කියලා දෙන දෙයක් ඉතාම ඉක්මනින් ධාරණය කරගන්නත් ඒවට පුරුදු වෙන්නත් ඔවුන්ට හොඳ හැකියාවක් තියෙනවා. ඒ නිසා ඉතා පුංචි කාලෙම සතිමත් බව පුරුදු කරන්න නැත්නම් මයින්ඩ්ෆුල්නස් පුරුදු කරන්න පුළුවන් නම් දරුවන්ට ඔවුන්ට පුළුවන් වෙනවා ජීවිතේ උපරිම සතුට වගේම උපරිම ඵලදායිතාවය එතුලින් ලබා ගන්න. ඒ නිසා අපි උත්සාහ කරමු නිරන්තරයෙන් දරුවන්ට සතිමත් බව පුරුදු කරන්න. අද මම පුංචි දූල පුතාලට කතා කරන්න බලාපොරොත්තු වෙන පුංචි කතාවක්. මේ කතාව අහගෙන ඉන්නකොට ඔබලට තේරෙයි සතිමත් බව පුරුදු කිරීම නැත්නම් මයින්ඩ්ෆුල්නස් තුලින් ජීවිතේ ජයගත්ත හැටි තමයි මේ කතාවෙම ඔබට කියලා දෙන්න යන්නේ. මේක අලුත් කතාවක් නෙවෙයි දුවේ පුතේ, ඔබලා අහලා තියෙන එකක්. ඔබලා කවුරුත් දන්නවා ඉබ්බයි හාවයි රේස් ගිය හැටි. ඔබ දන්නවා ඉබ්බයි හාවයි රේස් එකක් ගියා කවුද ඉස්සෙල්ලම දිනන්නේ කියලා බලන්න. ඕගොල්ලෝ දන්නවා හාවට බොහොම ඉක්මනට දුවගෙන යන්න පුළුවන්. ඒ නිසා හාවට කිසිම සැකයක් තිබුණේ නැහැ රේස් එක දිනන එක ගැන. නමුත් ඉබ්බා බොහොම හිමින් තමයි ඉබ්බගේ ගමන අපි කියනවා ඉබි ගමන කියලා. උදේ ඉබ්බට ලොකු අභියෝගයක් තියෙනවා කොහොමද මේ රේස් එක දිනන්නේ? මොකද ඉබ්බා බොහොම හිමින් තමයි ගමන් කරන්නේ. නමුත් අපි දන්නවා අවසානයේ මොකද වුනේ? අවසානයේ අපි බලාපොරොත්තු වෙච්ච විදිහට හාවට දිනන්න බැරි වුණා. හැබැයි දිනුවේ ඉබ්බා. දුවේ පුතේ ඔබ කොහොමද කියලා දැනගත්තද මේ හාව පරද්දවලා ඉබ්බා ජයග්‍රහණය කළේ කියලා? අපි දන්නවා හාවට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා දිනන්න පුළුවන් කියලා රේස් එකෙන්. ඒ නිසා හාව මේක එච්චර ගානකට ගත්තේ නැහැ. හාව සතිමත් වුණේ නැහැ. ඒ නිසා හාවට ඕන ඕන දේවල් කර කර විසිරෙන සිතත් එක්ක බොහොම සුවසේ නිදාගෙනත් ඉඳලා අවසානයේ හිමින්සරේ ජයකනුවට ගියා. මට මේක හරි ලේසි දෙයක් කියලා. හැබැයි ඉබ්බා හිම නෙවෙයි. ඉබ්බා හරිම සතිමත්. ඉබ්බා රේස් එක පටන් ගත්ත තැන ඉඳලා හරිම සතිමත්ව මයින්ඩ්ෆුලි ඉබ්බාගේ ගමන ඉතාමත් සාර්ථකව කරලා අවසානයේ ජයග්‍රහණය කරා පියමන් කළා. එතනදී අපිට පැහැදිලිව තේරෙනවා ඉබ්බා රේස් එක අවසන් වෙනකල් ඉතාමත්ම සතිමත්ව ඉතාමත්ම සීරුවට තමන්ගේ ගමන අවසන් කළා. හැබැයි හාවට පුළුවන් කමක් තිබුණේ නැහැ ඒ දේ කරන්න. මොකද හාව සතිමත් නැති නිසා. එතකොට මෙන්න මේ කතාව ඉතාම හොඳ උදාහරණයක් දුවේ පුතේ. අපි සතිමත් නම් අපි බලාපොරොත්තු ඉලක්කවලට යන්න, අපි ජයග්‍රහණයන්ට යන්න, එමෙතන අපේ ජීවිතේ ඵලදායිතාවය ඇති කරගන්න සතිමත් බව කොච්චර වැදගත් වෙනවද කියන එක. ඒතර මෙතනදී අපිට පැහැදිලිව තේරුම් යනවා සතිමත් වෙච්ච නිසා තමයි ඉබ්බට හැකියාවක් තිබුණේ තමන් කරන කාර්ය හරියට කරන්න, වරදින්නේ නැතුව කරන්න. නමුත් හාව සතිමත් නැති නිසා, හාවගේ සිත විසිරෙන නිසා, හාවගේ ඔළුවේ බොහෝ දේවල් තිබිච්ච නිසා හාවට පුළුවන් වුණේ නැහැ ඒ සිත එක්තන් කරගෙන චිත්ත ඒකාග්‍රතාවයකින් තමන් කරන කාර්යය හරියට කරන්න. දුවේ පුතේ ඔබේ ඉගෙනීම් කටයුතු කරගෙන යනකොට මෙන්න මේක ඉතාමත්ම වැදගත් කතාවක් වෙනවා. හැම වෙලාවෙම උත්සාහ කරන තමන් කරන කාර්ය තුල සිහියෙන් ඉඳගෙන ඒ කාර්යය කරන්න. ඔබ දන්නවා සිහියෙන් කළොත් ඔබ පාඩම් උගන්වන වෙලාවටත්, ඔබ පාඩම් කරන වෙලාවටත්, ඔබ පාඩම් අහගෙන ඉන්න වෙලාවටත් ඔබට පුළුවන් වෙනවා ඒ මොහොතේ හිත පවත්වා ගන්නකොට ඒ කරන කාර්ය හරියට කරන්න. ඔබ කියවන දේවල් හොඳට මතක තියාගන්න, ඔබ සවන් දෙන දේවල් හොඳට මතක තියාගන්න. ඒ වගේම තමයි විසිරෙන සිතක් තියෙනකොට ඔබ දන්නවා ඔබේ හිත තැන් තැන්වල ඇවිදින නිසා ඔබට පුළුවන් කමක් නැහැ ඒකාග්‍රතාවයකින් ඒ කරන කටයුත්තට අනුගත වෙන්න. ඒ නිසා මෙන්න මේ සරල අපි කවුරුත් දන්න ඉතා රසවත් කතාව මං හිතන්නේ ඉතාම වැදගත් ඔබගේ ජීවිතයට එකතු කරගන්න දුවේ පුතේ. ඒ නිසා හැම වෙලෙම උත්සාහ කරමු මේ ඉබ්බා වගේ තමන්ගේ කාර්ය සිහියෙන්
සතිමත්ව කරන්න ඒ තුලින් ඔබට පුළුවන් වේවි ඔබේ ජීවිතය ජයග්‍රහණය කරගන්න. හොඳයි. අපි නැවතත් දවසක ප්‍රීතිමත් ජීවිතයක් සඳහා උස් මයින්ඩ්ෆුල්නස් තුලින් හමු වෙමු. එතෙක් දුවේ පුතේ ඔබට සතිමත් දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.